2008 ජනවාරි මේක හරි විනෝදාත්මක කතාවක් අහගන්න. ජනවාරි වල අපි දැන් වවුනියාවේ සටන් කරනවා. අවුරුද්දකටත් එළිය සටන් කරලා අවුරුද්දක් විතර අපි මීටර් 400 ඉස්සරහට ගියේ. හැබැයි මැරුවා ගොඩක්. මන්නාරමෙත් එහෙමයි. වැලියොයත් එහෙමයි. වැලියොය 2008 ජනවාරි තමයි සටන් පටන් ගත්තේ. එතකොට 2008 ජනවාරි වල ආරක්ෂක කවුන්සිලයේදී වසන්ත කරන්නාගොඩ ඇඩ්මිරල් without a fleet ලංකාවට ෆ්ලීට් නෑ. ඒ වුණාට ඇඩ්මිරල් of the fleet කෙනෙක් ඉන්නවා. ෆ්ලීට් එකක් කියන්නේ නැව් 150ක්. ගුවන් යානා ගෙනියන නැවක්. සබ්මරීන් 9ක්. අපිට බෝට්ටු දෙකක් තියෙන ඇඩ්මිරල් කෙනෙක් ඉන්නවා. එතකොට අපිට තිබුණේ offshore petrol craft. වෙරළෙන් ඔබ්බට පෙට්‍රෝල් කරන මුර යාත්‍රා දෙකක් පමණයි. යුද්ධ කරන කාලේ. නමුත් ඇඩ්මිරල් කෙනෙක් ඉන්නවා. එයා ගෙනෙල්ලා මේ වගේ සිටියම දැම්ම ආරක්ෂක කවුන්සිලේ දාලා ඉරක් ගැහුවා වවුනියාවේ ඉඳලා කෙලින්ම මුලතිව් වලට. එයා මට කිව්වා ආරක්ෂක ඇමති බලාගෙන ඉන්නවා. ආරක්ෂක ලේකම්තුමාත් ඉන්නවා. ජනාධිපති ලේකම්තුත් ඉන්නවා. මේක දාපු ගමන් මම දැක්කා ආරක්ෂක ඇමති ජනාධිපතිගේ ආරක්ෂක ලේකම්ගේ ජනාධිපති ලේකම්ගේ මූඩු නිකන් දිලිසෙන්න ගත්තා. මම දැනගත්තා ඉතින් අපිට දිව තියෙනවනේ මේ ඔක්කොම එකතු වෙලා කරපු වැඩක් තමයි කියලා. ඒක දාලා ඉවරලා ඉරක් ගහලා මගෙන් අහුවා ඇයි මේ හමුදාව හැමතැනම යන්නේ? මේ අරහෙන් යනවා මෙහෙන් යනවා තුවාලත් වැඩි කැෂුවල්ටිත් වැඩි. මොකද අපේ හැමදාම 10ක් විතර මැරෙනවා. ත්‍රස්වාදී හැමදාම 35ක් විතර මැරෙනවා. ඒක තමයි අපිට ඕන කරලා තිබුණේ. අපේ මරණ ප්‍රමාණය අනුව අන්තිමට අපේ 5000ක් මැරෙනකොට ත්‍රස්වාදී 23000ක් මැරලා 12000ක් යටත් වුණා. ඒක තමයි අපිට ඕන කරලා තිබුණේ. ඇයි මෙහෙම යන්නේ නැත්තේ කියලා ඇහුවා. මං කිව්වා ඉතින් මට නැවක් දුන්නොත් නම් ඔහම යන්න පුළුවන්. ඔතන වතුර පාරක්වත් තිබ්බනම් කියලා. මොකද නැව් යන්නේ ඉරි ගහලානේ මූදේ. මං කිව්වා එහෙනම් ඔයා යුද හමුදා බාර ගන්න. මට නැව් ටික බාර දෙන්න කියලා. එතකොට ආරක්ෂක ඇමතිගේ ආරක්ෂක ලේකම්ගේ ඔක්කොගේ මූණු රතු වුණා. මම දැක්කා නිකන් කනේ පාර ඔක්කොටම වැදුණා කියලා. ඊට පස්සේ මම ඇහුවා කවදාද ඉවර වෙන්නේ? මම කිව්වා 2008 මැද්ද වෙනකොට අපි යනවා A9 එකේ නැගෙනහිර පැත්තේ අපි යනවා නිතිකාය කුලම්, තන්නිමුරුප්පි කුලම්, 14 බේස් ඒ ලයින් එකට යනවා. A9 එකේ බටහිර පැත්තේ අපි යනවා මල්ලාවි තුනුකාය ඒ ලයින් එකට කියලා. 2008 දෙසැම්බර් වෙනකොට කිල්නොච්චි මුලතිව් වල්ලනවා කිව්වා. එතකොට එතනින් පස්සේ මම ඒගොල්ලන්ට ඒක කතා කරේ නෑ. මගේ යුද්ධ සැලසුම් ඔළුවේ විතරයි තිබුණේ. මම ජීවිතේට එක ලියුමක් ගැහුවේ නෑ යුද්ධ ඉවර වෙනකම්. මේ නිලධාරියෙන් දන්නවා. මම සුමානක සැලැස්ම විතරයි කියන්නේ. ආරක්ෂක කවුන්සිලේදීවත් මම ඒ සුමානෙන් එහාට සැලැස්ම කිව්වේ නෑ. කිව්වනම් මම දන්නවා මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි යෝක පත්‍රය දාලා LTT ප්‍රභාකරන්ටත් යනවා කියලා. ඒකනම් මම සුමානකේවා කියනවා. වවුනියාට ගිහිල්ලා කතා කරනවා. එතකොට ඒ අනුව මම කිව්වා මේ සැලැස්වණු යනවා එච්චරයි. අපි හරියට 2008 දෙසැම්බර් 30කට දවස් 2යි පවුනේ කිල්නොච්චියල්ලා. මාස 4ක් වතුරේ සටන් කරා යට වෙලා. අපේ සෙබළු හෙල්මට් එකයි, පූචස් ටිකයි, ටී-ෂර්ට් එකයි, කොට කලිසමයි. දවසේ පැය 24ම සටන් කරා. අවුරුද්දේ දවස් 365ම සටන් කරා. අර මූදේ සටන් වගේ මාස 3කට එකක් නෙමෙයි. දිනපතාම හැම පැයකම මගේ මිනිස්සු නරුණා. ඒකන්ද අපට විශාල කැපකිරීමක් කරන්න වුණා. එතකොට ඒ විදිහට තමයි අපි සටන ගැන සැලැස්මක් තිබ්බේ. අන්තිමේ කිලිනොච්චි අල්ලලා මම නැගෙනහිර පැත්තට හැරනකම් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ අපි යන්නේ නැගෙනහිරට කියලා. එතකොට මේ ජෙනරල්වවත් දැනගෙන හිටියේ නැහැ. මේ ජෙනරල්ලා කවුරුත්වත් දැනගෙන හිටියෙත් නැහැ. කිලිනොච්චි වලින් නැගෙනහිරට හැරුණම තමයි කට්ටියට තේරුනේ දැන් කොහෙද සරත් ෆොන්සේකා මේ යන්න හදන්නේ. එතකොට ඒ වගේ අපි සටන් ක්‍රමයක් ගියා. අරමුණක් තිබුණා. මට අවුරුදු 3කින් ඉවර කරන්න පුළුවන් දැව්වා. මම කිව්වා පුළුවන් කියලා. අවුරුදු 2යි මාස 9න් අපි ඉවර කරා. අපි මම 2008 පොරොන්දු වුණා ජනවාරි වල. මම ප්‍රකාශයක් කරා මේ යුද්ධය ඉවර කරලා ඊළඟ හමුදාපතිට ඉතුරු කරන්නේ නැහැ කියලා. ඊළඟ හමුදාපති හරි වාසනාවන්තයි. හැමදාම හොඳට කාලා බීලා ආලිග්ගන් නටුන් තිබුණා, කාර් රේස් තිබුණා. අන්තිමේ පපුව වාරුකුත් ඇදිලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණා. heart attack එකක් ඇදිලා. ඔදලාට මං යුද්ධ කරන කාලේ මට එක දවසක් හේම්බිරිස්සාවක්වත් හැදුන්නේ නැහැ. මම හැමදාම වැඩට ගියා. ඒ ආකාරයට අපි කැපකිරීම කරා. එහෙම කරලා ඉවරලා යුද්ධය අපි ඉවර කරා. ඊට පස්සේ ඇති උනේ මොකද්ද? මේ රටේ අපි හිතුවා සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඊටාම සමෘද්ධිමත් රටක් ගොඩනැගෙයි. අපේ බලාපොරොත්තුව තිබුණේ ඒකයි. ඒකන් තමයි මම යුද්ධ කරද්දී 5200ක් සෙබළු ජීවිත පූජා කරා. 3000ක් සදාකාලික ආබාධිත වුණා. බෑ මට විශ්වාසයි මගේ කාලේ ආබාධිත වෙච්ච අය යන්නේ උද්ඝෝෂණ කරන්න ලයිට් කණුලට නගින්නයි. මොකද ඒගොල්ලෝ ඊට කැපකිරීමෙන් ඒක කරා. ඉන්න හමුදාවේ ආබාධිත 5000ක් විතර. නමුත් අර 100ක් 150ක් තමයි සල්ලි ඉල්ලලා ලයිට් කණු වලට බඩ ගන්න. ඒව කරන්නේ නැහැ මම දන්නවා. රණවිරුවෝ කැපකිරීම කරේ සල්ලි වලට පෙරේතකමේ නෙමෙයි. ඒ ලයිට් කණු වලට බඩ ගාපු සල්ලි ඉල්ලලා උද්ඝෝෂණ කරපු සමහරුන්ට මට වඩා විශ්‍රාම වැටුප හම්බ වෙනවා. මට හම්බ වෙන්නේ 55000යි. නමුත් අර ලයිට් කණු බඩ ගාපු සමහරුන්ට 60000 65000 හම්බ වෙනවා. ඒකහන්දා ඒ සල්ලි වලට පෙරේත වුණාට ටික දෙනෙක් අපි දන්නා රණවිරුවන්ගෙන් 99.9% මුදල් බලාගෙන නෙවෙයි පුද්ගලිකත්වය නිසා නෙවෙයි ඒ කැපකිරීම කරේ කියලා රට වෙනුවෙන්. ඒක තමයි වර්තමානයේ වුණත් වෙනස් නොවන සත්‍යය. ඉතින් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණු දේවල් වුණේ නැහැ. අපි දැක්ක ක්‍රමානුකූලව යුද ජයග්‍රහණය විකුණාගෙන යනවා. අර වවුල වගේ එල්ලිලා ඉන්න කටවුට් රට වටේම වදින්න පටන් ගත්තා. අත් දෙක උස්සගෙන ඉන්නවා. අයියාගේ මල්ලිගේ දෙන්න විතරයි යුද්ධ කරලා තියෙන්නේ. අර අලිමංකඩ තාමත් ගහලා තියෙන පළකයක් යුද්ධයට අනදුන්නේ මහින්ද රාජපක්ෂ, එයාගේ නියෝජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ, ඊළඟට ඉන්නේ ශ්‍රී ලංකාධිපතිවරු. හමුදාපතිලා ඉඳලා නැහැ යුද්ධේ. අර පළකේ තම උන්වහන්සේලා බලන්න අලිමංකඩ තියෙන. ඒත් ඒ වගේ විකෘති මානසිකත්වයකින් ක්‍රියාත්මක වුණා හැසිරෙන්න පටන් ගත්තා. මට ඒක තේරුම් ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. මම දැනගත්තා මේක ඒකාධිපති පවුලක් හදාගෙන යන්නේ. රටට මේකෙන් හානියක් වෙනවා. සෙබළු මගේ තාම යුද්ධ ඉවරලා ගස් යට බෝක්කු යට හිටියේ. වැසිකිලි නැහැ, කැලෑවල පඳුරු යට. ඒගොල්ල වෙනුවෙන්වත් සුබ සාධන වෙනුවෙන් යමක් කරන්න මම කිව්වා මාස 4ක් දෙන්න කියලා. මේවා ටික මේ සෙබළු ඉන්න තැන් හදලා, හට් ටික හදලා, ගෙවල් ටික හදලා, අඩු ගානේ টয়ලට් ටික හදලා පිළිවෙලක් කරන්න මේ කැලේ ඉන්න සෙබළු. ඒකටත් බය වුණා. මට ඉතින් කුමන්ත්‍රණ කරනවා නම් යුද හමුදා මුලස්ථානයේ ඇතුලෙන් තමයි ඔය දෙන්න උඩට පල්ලෙහාට යන්නේ. මට ඕන නම් විනාඩි 5න් ඕක ඉවර කරන්න තිබුණා. නමුත් අපි විනයගරුක සෙබළු නිසා, විනයගරුක නිලධාරීන් හින්දා ඒ වගේ දේවල් අපේ ඔළුවට කවදාවත් ආවේ නැහැ. නමුත් යුද්ධය ඉවර වුණාම මේ දුර්වල දේශපාලනඥයෝ බය වුණා. බය වෙලා ඉවරලා ප්‍රචාර දක්වන්න පටන් ගත්තා. හමුදාව දැක්කේ හමුදාව භයානකයි වගේ. හමුදාපති කොයි වෙලේ මගේ බෙල්ල කපයිද කියන බයකින් තමයි රටේ පාලකයා හිටියේ. ඉතින් කොහොමද අපි ඉදිරියට විනය තියාගෙන යන්නේ හමුදාවක් එක්ක? ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. ඉතින් අපි බොහොම පිළිකුලෙන් යා බලාගෙන හිටියා. අපි දැක්කා ඒකාධිපති පරපුරක් හැදෙන්න යනවා. ඒකන්ද අපි තීරණය කරා, මම තීරණය කරා යන්න. ඊට පස්සේ මම ගියාන් පස්සේ මම දේශපාලනයට යන්න මට ආරාධනා කරා. මම ඒකට ගියා. ඊට පස්සේ මොකද කරේ? මේ පොලිමට වාඩි වෙලා ඉඳ රණවිරුව ජෙනරල්ලා ඔක්කොගෙම පලිගත්තා. ජෙනරල්ලා 8 දෙනෙක්, බ්‍රිගේඩියර්ලා 10ක් පමණ, ඔක්කොම නිලධාරීන්, සාජන් මේජර්ලා, සාජන්ලා 35 දෙනෙක් ගෙදර ඇරියා යුද හමුදා මූලස්ථානයේ වැඩ කරපු නිසා. යුද හමුදා මූලස්ථානයේ වැඩ කරපු නිසා මම හමුදාපති කාලේ ගෙදර ඇරලා එළිය රස්සාවක් කරන්න දුන්නේ නැහැ කාට. විශ්‍රාම වැටුපවත් කාටවත් දුන්නේ නැහැ. එළිය රස්සාවක් ගන්න ගියාම ඒ කම්පැනියට ටෙලිෆෝන් කරලා ඒ හිටපු ආරක්ෂක ලේකම් තර්ජන කරනවා. තර්ජන කරාම රැකියා දෙන්නේ නැහැ. පස්සේ කට්ටිය පිටරට යන්න පටන් ගත්තා. මම දන්නවා කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටියා. අදට හිටියා නම් මෙලහට හමුදාපති වෙලා ගෙදර ගිහිල්ලා ජෙනරල් සූර්ය බණ්ඩාර කමාන්ඩර් රෙජිමේන්තුවේ ප්‍රධානියා රස්සාවක් ගන්න දුන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට ගියා. එහේ වීසා හම්බ වුණේ නැහැ. කුලී වැඩ කරලා වගේ හෝටල් වල වගේ ජීවත් වුණේ. හෝටල් වල පියන් හොදලා වගේ පොඩි වැඩ කළා. අවුරුදු 52 දී heart attack එකක් හැදලා මිය ගියා. මිලිටරි පොලිසියේ ප්‍රධානියා හිටියා මං යටතේ වැඩ කරන. ඉතා දක්ෂ නිලධාරියෙක්. උදේ 5ට වැඩට එනවා, රෑ 9ට ගෙදර යනවා. එතුමාට රස්සාවක් ගන්න දුන්නේ නැහැ. එතුමාගේ බිරිඳ heart attack එකක් ඇදලා අවුරුදු 45ක් විතර ඇති මිය ගියා. ඒ සියල්ලම රණවිරුවන්ට අත්විඳින්න සිද්ධ වුණේ ඒ දූෂිත දේශපාලනඥයන්ගේ දූෂිත මානසිකත්වය නිසා. දැන් රණවිරුව ගැන කතා කරනවා. මට කරපු දේ තමුන්නාන්සලා දාන්න. මට යුදාධිකරණයක් කියලා කැලෑ උසාවියක් තිබ්බා. මාව ඇදගෙන ගිහිල්ලා. ඒ කැලෑ උසාවියේ මම තරු 4ේ ජෙනරල්, මට විරුද්ධව නඩුව ඇහුවේ තරු 2ේ ජෙනරල්. මගේ කාර්යාලයට ආව සටපට ගාලා කකුල් වැවුල වල හිටපු කට්ටිය තමයි මට විරුද්ධව නඩු ඇහුවේ. අධිකරණයක් තියලා. ඉතින් අධිකරණයත් මං වාඩිලා ඉන්නකොට අතන ඉන්න 4 දෙනා, උන් 4 දෙනාටම මගේ මූණ බලන්න බයයි. අහක බලාගෙන ඉන්නේ. කෙලින් බලන්නේ නැහැ. කරලා ඉවරලා ඉතින් මහින්ද රාජපක්ෂ ලියලා දුන්න තීන්දුව ඒගොල්ලෝ ඇවිල්ලා කියෙව්වා. එතකොට ඒ නඩුවට උසාවිය පත් කරේ මහින්ද රාජපක්ෂ. උසාවියේ මා වරද්දා කරු කියලා තීන්දුව දුන්නේ මහින්ද රාජපක්ෂ. අස්සන් 3ක් ගැහුවා. අවුරුදු 3ක සිර දඬුවම කියලා සංකරේ මහින්ද රාජපක්ෂ. එහෙම තමයි මම හිරේ ගියේ. ඒ වගේ නිඳිත වැඩ අපේ ආණ්ඩුව කරේ. රණවිරුව 3-4 දෙනෙක් ඉන්නවා හිරේ. ඒගොල්ලන්ටත් අපහම්බ වෙනවා. ඒගොල්ලොන්ට එහෙම ඇති වුණාට ඒවට සාධාරණව අනිවාර්යෙන් අපි බලයට ආම අපි ඒගොල්ලොන්ට සාධාරණ ඉෂ්ට කරනවා. අපි කියන්නේ අද බලයට આવොත් හෙට එළියට දානවා කියලා. තම උන්වහන්සේලා බලාගෙන ඉන්න 17 වෙනිදා ඔක්කොම එළියට දානකම්. ඒගොල්ලෝ එළියට දැමිල කොහොම වෙතත් වෙන ලයිස්තුවක් නම් තියෙනවා අපි දන්නා එළියට දානවා. මම දැක්ක අද පත්‍රයේ ජනාධිපති කියලා තියෙනවා රොයල් පාක් එකේ රහින්සක ගෑන් ළමෙක් මරපු අදමයා එළියට දාන්න හොඳයි කියලා මේ කාලේ. අවුරුදු 13ක් කිරේ ඉඳලා තියෙනවා කියලා එයාට හිත උණු වෙලා. අනිවාර්යයෙන්ම කොහෙන් හරි ලොකු පගාවක් හරි මොනවා හරි එන්න ඇති. මොකද ඒ කොල්ලා හුඟක් සල්ලිකාර පවුලක්. උන් නිකන් ඉන්නේ නැහැ. ඒ තත්වයට වැටලා තියෙනවා. කොහොම රණවිරු එළියට යෑමට ඉස්සෙල්ලා ඔය වගේ මිනිස්සු නම් එළියට යයි. මේ මානසිකත්වය අපි ආවම ඒවා සිද්ධ වෙන්නේ අනිවාර්යෙන්. හැබැයි රණවිරුවන්ට අනිවාර්යෙන් සාධාරණ ඉෂ්ට කරනවා. කිසිම අහිංසකයෙකුට කවදාවත් කරදරයක් වෙන්න අපිට. ඒ වගේ යුද හමුදාවේ සන්නහසන්නත් අනිකුත් රට. ඒ වගේ ඒවා හුඟක් හානි වුණා. වාහන ඉගයක් තියෙනවා. ඒවා හමුදාවට ලබා දුන්නේ නැහැ. ඒවා ලබා නොදුන්නට යුද්ධ කාලේ අපි කිව්වා හෙලිකොප්ටර් 4ක් විතර තව ගන්න ඕනේ කියලා. අපේ මේ තුවාල කරුව එහෙම අදිනකොට සමාජයට ප්‍රමාදයි. ඒකින්ද. ඒකට මුදල් දුන්නේ නැහැ. හැබැයි යුද්ධ ඉවර වුණාන් පස්සේ හෙලිකොප්ටර් 14ක් එකපාරට ගත්තා. මොකටද ඒ ගන්නෙ? ආ යුද්ධය පටන් ගන්නද? නෑ. මුන්ට කොමිස් ගහන්න. එයින් හෙලිකොප්ටර් අරගෙන තමයි ඒවා VIP traveling අරවා මේවා කියලා ලස්සන කරලා air condition high කරලා අපි ඒ කාලේ යනකොට යන්නේ දොරවල් දෙක අරගෙන දුම් ගහගා ඩීසල් දුම ගහගා යනවා. අපිට air condition තිබුණේ නැහැ හමුදාපතිලට වුණත්. ඒවා තිබුණට කමක් නැහැ. නමුත් මහින්ද රාජපක්ෂලා ඒවා ගත්තේ යුද්ධ කාලේ දෙන්න බෑ කියපුවා. යුද්ධ ඉවරලා මාස 6ක් යනකොට ගත්ත හෙලිකොප්ටර් 14ක්. අර මිග් ගනුදෙනු වගේ තමයි. අපි මෙහෙ මරාගෙන මැරනවා, බෝම්බ කනවා, අපි දුක් විඳිනවා, ලේ වගුරනවා. ගෝඨාභය රාජපක්ෂ මිග්ඥානා 4ක් ගත්තා. ඒකේ සත්‍යාගේ $7යි. $7යි රුපියල් කෝටි කීයද බලන්න නම් 18න් වැඩි කරන්න ඕනේ. $7යි. අන්තිමට ගෙව්වේ කොහමද? හොර කම්පැනියක් කරා එයාගේ ඥාති සහෝදරයෙක් හිටියා රුසියාවේ තානාපති. එයාත් අල්ලගෙන ගෙව්වා $14ක්. $7ක් හොරකම් කරා. හමුදාවේ රණවිරුව දාලා ඉවරලා කුණු කන්දක් හදාගෙන මෙහෙ දඟලුවා. කුණු කන්ද මීටර් 15යි තිබුණේ ගෝඨාභය බාර ගන්නකොට අපිට බාර දෙනකොට මීටර් 45යි. ඒක කඩාගෙන වැටුණා. මිනිස්සු අපට බැන්නේ. නමුත් අපේ කාලේ මීටර් 3යි වැඩි වෙලා තිබුණේ. මට ලැබුණ තොරතුරු අනුව මම දන්නේ නැහැ ඇමතුමාලට මේවා ආරංචි වුණාද කියලා. මම එක්ක සාකච්ඡා කරා නිලධාරියෙක්. ඒ නිලධාරියා ඔබතුමාගේ අමාත්‍යාංශ දැන් ඉන්නවා. ඒ නිලධාරියා මාත් එක්ක කලින් වැඩ කරා. යම් කිසි ප්‍රදේශයක එතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ රණවිරුව 7000ක් දාන ගමන් අබාන් සභාවෙන් කුලීකරුවෝ අරන් තිබුණලු 3000ක් 35000 ගානේ මාසෙට පඩි ගෙව්වලු. නමුත් ඇත්තටම ඉඳලා තියෙන්නේ ඒ කම්කරුවෝ 1500යි. එතකොට මාසෙකට 35000 1500ක් සාක්කුවේ. තමුන්නාසලට හිතන්නවත් පුළුවන්ද? ආත්ම 10කටවත්. එක මාසෙකට 35000 1500ක්. ඊට අමතරව කුණු කන්දේ එයා පෙන්නපු ප්‍රමාණය එයා පෙන්වවලු ටොන් 1500ක් තිබ්බලු. ඒ වෙලාවේ එයා 3000ක් පෙන්වවලු. කුණු කලවනාකරණයට ගියා ටොන් එකට රුපියල් 3000 ගානේ දවසකට ගෙවනවලු. එතකොට දවසකට 1500කට වැඩිපුර රුපියල් 3000 ගානේ ගෙවලා තියෙනවා එක දවසට. 1500 3000 එතනින් එක දවසක. ඔන්න ගෝඨාභය කුණු කලවනාකරණ. හැබැයි මේ කොළඹ ඉන්න සමහර ටයිකෝඩ් ගහපු අපේ මහත්වරුන්ට කොහේ හරි කුණු ටිකක් තියෙන දැක්කනම් ගෝඨාභය සරණං ගච්ඡාමි කියනවා. කුණු සුද්ධ කරන්න බෑ ගෝඨාභය නැත්නම්. අපේ රණවිරුව දැම්මොත් ඕනම දෙයක් අනිවාර්යෙන් පිළිවෙලට සිද්ධ වෙනවා. ඒක අමාරු නෑ. නමුත් අපේ රජයක් යටතේ අපි රණවිරුව කවදාවත් පාවිච්චි කරන්නේ නෑ. කුණු අදින්න, කාණු කපන්න, පිටලි ගහන්න. එහෙම නැත්නම් උන්ගේ දරුවන්ට කාර් රේස් යනකොට වැලි කොට්ට ගහන්න. ඒවට අපි පාවිච්චි කරන්නේ නෑ. අපි රණවිරුවගේ ගැඹීර භාවය රණවිරුවාගේ වටිනාකම රණවිරුවාගේ පිළිගැනීම අපි ඒ ආකාරයට දෙනවා. ඒව කරලා තමයි මේ රට හදන්න පුළුවන්. ඒ වගේම අපි රණවිරුව පාවිච්චි කරන්නේ නැහැ වැරදි වැඩවලට. ගෝඨාභය රණවිරුව දාලා රතුපස්සල ජනතාවට වෙඩි තියුවා. වතුර ඉල්ලපු අහිංසක ජනතාවට පාසල් ළමුන් මිය ගියා. හිටෝ බ්‍රිගේඩියර්ලා කර්නල්ලා දැන් හිරේ. ගෝඨාභය එළියේ ඉන්නවා හොඳට. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා. වෙඩි තියපු උන් හිරේ. ඊළඟට හිරගෙදර ගෝඨාභයගේ මං හිතන්නේ ඊයේ පෙරේදා වගේ තවත් තොරතුරු එළියට අවිල්ලා තියෙනවා. सिरगेदर हिटपु एसएसपी या प्रकाशक दीला थी उसावियदी नडुवेदी गोटाबेगे लयिस्तुव मे गोटाबेगे लयिस्तुव मुंटी ओक्को मरन्न ओने කියලා කියව කියව තමයි වෙඩි දීලා තියෙන්නේ. හිරගෙදර SSP නඩුවේදී සාක්ෂියක් දීලා තියෙනවා. එතකොට 35 දෙනෙක් ඝාතනය කර අමුවේ. ඒතර ගෝඨාභය එළියේ ඉන්නවා. ඒ ඝාතනය කරපු එකට බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් හිර යනවා. එතනටත් හමුදා වැරියේ හමුදා නිලධාරීන්ටත් අන්තිමට ඒවට මුණ දෙන්න වෙයි. එතනින් එහාට ගියාම කටුනායක රොෂයින් චානකට වෙඩි දීුවා STF එක හිරේ ගියා පොලිස්පති ගෙදර ගියා ගෙදර ගියේ නැහැ එයා තානාපති කෙනෙක් වුණා ඒ පුරුද්දක් තියෙනවා ඒ හිටෝ පොලිස්පති නම් මං හිතන්නේ ඕන ලැජ්ජ නැති වැඩක් කරන්න පුළුවන් අපි දන්නවා ඒ කාලේ ආදේශපාලනය කරේ පොලිසියට නායකත්වය දෙනවට වඩා ඊට පස්සේ කටුනා රොෂයින් චාන ඇන්ටනිට හලාවත භූමිතෙල් සානදාරේ ඉල්ලුවම වෙඩි තියුවා STF බටේ හිරේ ගියා ගෝඨාභය නියෝග දෙනවා එයා මෙහෙ ඉන්නවා අදටත් ජනාධිපති අපේක්ෂක. ඒතකොට මේ වගේ අපරාධකාරයෙක් එයා පොඩි කාලේ කරපුවා මාත් එක්ක ඉන්නකොට සිංහ රෙජිමෙන්තුවේ කරපුවා මම මෙතන කියන්නේ නැහැ. ඒවා කරන්න ගියොත් තමුන්නාන්සලා හිතයි මේ වගේ උන් ආමියකේ ඉන්නේ කියලා. මුළු ආමියකටම ලැජ්ජාවක් වෙනවා. ඒකන්ද මම ඒවා කියන්නේ නැහැ. කොහොමද අර සෙබළු ඝාතනය වෙච්ච හැටි මේ සිංහ රෙජිමෙන්තුවේ නිලධාරීන් දන්නෝ. සෙබළුන් කොහොමද අන්තිමේ එතුමාට ගහපු හැටි. ඒ ඔක්කොම වාර්තාගත වෙලා තියෙනවා. ඒවා හමුදායේ වාර්තා තියෙනවා. ඒතකොට ඒ වගේ තත්වයකට අපි හමුදාව නැවතත් ඇදලා දාන්නේ නැහැ. रणवीर वोल वेरदी वेड करवाने रणवीर आरक्षा करना अभी रटे गौरवनीय हमुदावा खदन बुद्धियांश अभी शक्तिमत करना बुद्धियांश शक्तिमत करला अनिवार्य मे रटे जनता वट निधा से उष्पगंड पुल रटक कपि हदन एक अनिवार्य भयं जीवाते ननेवे त्रस्तवादे हित हित जीवाते ननेवे तमुन्नासल अनागत परंपरा वट शक्तिमत रटक निधा से जीवाते न पुलवान किसी अणतुराक नेतु ත්‍රස්තවාදී වදුරක් නැතුව ත්‍රස්තවාදයට යොමු වෙච්ච තරුණයෝ ඒ නොමග ගියපු අය අපි අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය කරලා ඒ සමාජයටත් ප්‍රශ්නයක් නොවෙන්න අපි මේ ප්‍රශ්නේ විසඳනවා. අපි මේ රටේ හමුදා ශක්තිමත් කළා සියලුම ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. සියලුම ජාතීන්ට සාධාරණ ඉෂ්ට වෙන රටක් හදන්න. අපි ඒව ශක්තිමත් කළා ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා බුද්ධ්‍යංශ ශක්තිමත් කළා සියලුම ජාතීන්ට ජාති ભેදකින් තොරව එකාමෙන් ජීවත් වෙන්න පුළුවන් ඒකීය රටක් අපි හදනවා. බොහොම ස්තුතියි.